අද හොඳට ඉරපායපු ලස්සන දවසක්. ඉතින් එහෙනම් අද දවස තමයි අපිට ලස්සන වෙන්න හොඳම දවස. අද මම ඔයාට කියලා දෙන්නේ හොඳ ඖෂධ ගුණයකින් යුක්ත වන උළුහාල් වලින් අපි හැමෝටම කරදරකාරී වෙන හිස් හොරේ නැති කරගන්නේ කොහොමද කියලා. Hi guys, welcome back to my channel. I hope you all doing well. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් එක මටත් තියෙනවා. මෙහෙම කියමු. මගේ ස්කැල්ප් එක ගොඩක් ඩ්‍රයි. මම දවසට බොන වතුර ප්‍රමාණය අඩු වුණොත් අනිවාර්යෙන් ඊළඟ දවසේ හිසොරි විදිහට පොණ්ඩේ අර වීලුන ගතිය තියෙනවා. ඒ කියන්නේ මගේ ස්කැල්ප් එක ගොඩක්ම ඩ්‍රයි. එහෙනම් අපි බලමු කොහොමද හිසොරි ප්‍රශ්නෙට විසඳුමක් ගන්න කියලා. ඉන්නමයි වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්නේ. ඔයාලට ලයිව් රිසල්ට්ස් බලා ගන්න පුළුවන්. මං කලින් කිව්වා වගේ මගේ ස්කැල්ප් එක ගොඩක්ම ඩ්‍රයි. මම වතුර බොන එක පොඩ්ඩක් හරි අඩු වුණොත් මේ විදිහට හිස්සොරි හැදෙනවා. නම් අපි යමු වීඩියෝ එකට. Let's go. හිස්සොරි කියන්නේ හැමෝටම පොදු වෙන ප්‍රශ්නයක්. හිස් කබලේ වේලීමෙන් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් ස්කැල්ප් එකේ තියෙන සම කොටස මාසිකට වතාවක් ඉවත් වෙනවා. එහෙනම් අපි දවසින් අපේ හිස්සොරි නැති කරගමු. මේ මැජිකල් පැක් එක හදන්න අපිට උවමනා වෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි. ඔයාට ඔයාගේ ගෙදරින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දෙහි සහ උළුහාල්. මේකට අවශ්‍ය වෙන විශේෂම අවද්‍රව්‍ය තමයි උළුහාල්. උළුහාල් ඉතා ගුණදායි ඖෂධයක්. උළුහාල් වල පොටෑසියම් බහුලව තියෙනවා. ඔයාගේ කොණ්ඩේ සුදු වීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම හිසකෙස් මූල ශක්තිමත් කරන්න බෙහෙවින් උපකාරී වෙනවා. කොණ්ඩේ ගැළවී යාම නැති කරනවා. ඒ වගේම තමයි දෙහිවල අඩංගු වෙනවා විටමින් C. ඔයාලා හැමෝම දන්නවා දෙහිවල අඩංගු පෝෂක සංඝටක මගින් අපේ හිස් කබල පිරිසිදු කරන්න උදව් වෙනවා. එහෙනම් අපි දැන් බලමු කොහොමද අපි මේ පැක් එක හදාගන්නේ කියලා. මුලින්ම පිරිසිදු භාජනයකට මේ සැහදී තුනක ප්‍රමාණයක් උළුහාල් දාගන්න. ඔයාගේ කොණ්ඩේ ප්‍රමාණය අනුව ඔයාට මේ ප්‍රමාණවල් වෙනස් කරගන්න පුළුවන්. ඉන්පසු අපි දෙහි ගෙඩිය මේ විදිහට කපා ගන්න ඕන. පස්සේ අපි ගත්ත උළුහාල් ටික භාජනයකට දාගෙන එකපාරක් හොද ගන්න ඕනේ හොඳින්. මොකද මෙහි තියෙන දූවිලි කුණු ඔක්කොම මේ වතුර වලින් හේදෙනවා. මේ පැක් එක හදාගන්න සාමාන්‍ය උළුහාල් භාවිතා කරන්න, බැදපු උළුහාල් භාවිතා කරන්න එපා. හොදගත්ත උළුහාල් එකට මේ විදිහට තව වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. උළුහාල් අපි යොදාගත්ත ප්‍රමාණය වැහෙන ආකාරයට. ඊට පස්සේ අපි මේක හොඳින් තඹ ගන්න ඕන. මද ගින්දරේ තමයි අපි මේක තඹ ගන්න ඕන. ඔයාලා ගින්දර වැඩි කරන්න එපා. මේ තියෙන්නේ අපි කලින් කපාගත්ත දෙහි. මේ දෙහි ටික අපි තම්බ ගන්න උළුහාල් එකට දාන්න ඕන මේ විදිහට. මේ විදිහට දෙහි ටික හොඳින් පොඩි කරගන්න ඕන. ඒ වගේම මේක මද ගින්දරේ තමයි අපි රත් කරගන්න ඕන. මෙමගින් උළුහාල් වල තියෙන හොඳම ගුණය වතුරත් එක්ක එකතු වෙනවා. මේ විදිහට වතුර ටික උතුරනකන් අපි හොඳින් දෙහි සහ උළුහාල් ටික තඹ ගන්න ඕන. අපි මේ මොන දේ කළත් වැඩක් නැහැ අපි හොඳට වතුර බොන්නේ නැත්තම්. මගේ ස්කැල්ප් එක උනත් දැන් ඩ්‍රයි වෙලා තියෙන්නේ. මේ බිසි ෂෙඩියුල් එකත් එක්ක මට වතුර බොන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙන හින්දා එක හරිම වැදගත්. උළුහාල් ටික මේ විදිහට හොඳින් තැඹුණාට පස්සේ දැන් අපි උළුහාල් එක තඹගෙන ඉවරයි. විනාඩි දෙකක තුනක කාලයක් විදියට තඹගත්තු උළුහාල් එක හොඳින් නිවෙනකන් අපි තියන්න ඕන. දැන් මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ හොඳින්ම නිවුණ අපේ උළුහාල් එක. අපි යමු එහෙනම් අපේ ඊළඟ ස්ටෙප් එකට. මුලින්ම කරන්නේ මේකේ තියෙන දෙහි ටික මම අයින් කරගන්නවා වෙනම භාජනයකට. ඊට පස්සේ අපි මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. මුලින්ම වතුර ටික දාගෙන ඒකට උළුහාල් ටිකක් දාගන්න ඕනේ අපි බ්ලෙන්ඩර් කප් එකට. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි එහෙනම් දැන් මේක බ්ලෙන්ඩර් කරගමු.
ඉතින් මගේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා තියාගන්න. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට අපි කරන්න ඕනේ මම කලින් අයින් කරගත්ත දෙහිවල ඉතිරි වෙලා තියෙන යුෂ ටික මේට හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ තියෙන අපි හදාගත්ත පැක් එක. එහෙනම් අපි බලමු කොහොමද මේක අපි ස්කැල්ප් එකට අපි ඇප්ලයි කරන්නේ කියලා. දැන් බලමු කොහොමද ඇප්ලයි කරගන්නේ කියලා ස්කැල්ප් එකට. මම වීඩියෝ එක පටන් ගන්න කලින්ම කළා වගේ මුලින්ම ඔයාලගේ ඔළුවේ හිසොරි තියනවා නම් හොඳින් ඒ හිසොරි ටික කඩා ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට හොඳින් හිස් කබලේ ගෑවෙන විදිහට මේ පැක් එක ඇප්ලයි කරගන්න ඕන. මේ හිස්සොරි වල බෙහෙවින් මැරුණු සෛල අඩංගු වෙනවා. අපි ඉතින් හොඳින් මේ ඉවත් කරගන්න අවශ්‍යයි. පොඩ්ඩක්වත් ඉතිරි වෙන්නේ නැති වෙන්න මුළු පැක් එකම ඔයාගේ කොණ්ඩයට හිස් කබලට හොඳින් ගා ගන්න. ඊට පස්සේ කොණ්ඩේ මේ විදිහට බැඳ ගන්න පුළුවන් ඔයාලට. අපි බලමු එහෙනම් විනාඩි 30කට පස්සේ. ඔව් මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ. දැන් අපි මේක වොෂ් කරගන්න ඕන. ඔව් දැන් පැක් එක හොඳට අපි වොෂ් කරගන්න ඕනේ. ඉස්සලම වතුර වලින් හොඳට ස්කැල්ප් එක හොඳින් පිරිමදිමින් අපි මේ දාපු පැක් එක හොඳින් ඉවත් කරගන්න ඕන. මේ විදිහට හොඳින් අපි මේක වොෂ් කරන ගමන් ස්කැල්ප් එක පිරිමදින්න ඕන. ඊළඟට මම ෂැම්පෝ කරන්න තමයි යන්නේ. ඉතින් මේ තමයි මම යූස් කරන ෂැම්පෝ. අද මම යූස් කරන්නේ මේ ඩ්‍රෝප් එකේ ඇන්ටි ඩ්‍රැන්ඩ්‍රොෆ් ෂැම්පෝ එක. ඉතින් හෙයා වොෂ් කරන එකේ තවත් ටිප් එකක් තමයි ඔයාලා ෂැම්පෝ එක පාරින්ම ඔයාලගේ කොණ්ඩෙට දාන වැඩි හිත එක කරන්න එපා. වතුර ටිකක් එක මික්ස් කරලා කොණ්ඩෙට ෂැම්පෝ ඇප්ලයි කරන්න. නියපොතු වලින් නැතුව ඇඟිලි තුඩු වලින් හොඳින් මේ විදිහට සම්බාහනය කරන්න ඕන. හරි දැන් අපි වොෂ් කරගෙන ඉවරයි. Amazing. ඊළඟට කන්ඩිෂනර් ඇප්ලයි කරන්න ඕනේ. ඊට කලින් වතුර මේ විදිහට හොඳට ඉවත් කරගන්න. මේ තමයි මම මේ දවස්වල පාවිච්චි කරන කන්ඩිෂනර් එක. කන්ඩිෂනර් පොඩ්ඩක්වත් ඔයාලගේ ස්කැල්ප් එකේ නම් වදින දෙන්න එපා. මේ විදිහට හිස්සොරි තත්ත්ව ඇති වෙන්න තවත් හේතුවක් තමයි කන්ඩිෂනර් ඔයාලගේ ස්කැල්ප් එකේ ඔයාලා දැනුවත් හෝ නොදැනුවත්ව ඇප්ලයි කරන එක. මේ විදිහට කන්ඩිෂනර් එක අපි ඇප්ලයි කරලා විනාඩියක් දෙකක් විතර තියන්න ඕන. ඊට පස්සේ පුළුවන් අපිට කන්ඩිෂනර් එක මේ විදිහට වොෂ් ඔෆ් කරගන්න. දැන් අපි ෆයිනල් ලුක් එක බලමු. ඇත්තටම ළමයි මේක නම් මැජික් එකක්. මේ පැක් එක ඇප්ලයි කරලා ඔයාලට පළවෙනි වතාවෙම බෙස්ට් රිසල්ට් ගන්න පුළුවන්. ඔයාට ඔයාගේ කිතුරීම හොයාගන්න පුළුවන් ලේසිම අමුද්‍රව්‍ය දෙකක් භාවිතා කළා තමයි අපි අද මේ පැක් එක හැදුවේ. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. ලස්සන ශක්තිමත් දිගු කෙස් කලඹක් ලබා ගන්න ඔයාලටත් පුළුවන්. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තව ගොඩාක් ටිප්ස් තියෙනවා. ඉතින් මගේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. Thanks for watching. See you next time. Bye.